එළවලු වෙළඳාමේ අයිතා වාසි ලබන අතරමැදියන්ගේ මාෆියාව නතර කිරීම සඳහා ගොවියාගෙන් වෙළඳාට ඍජුවම එළවලු බෙදා හැරීමේ රජයේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා. ඒ නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේදී අතරමැදියන්ගේ සූරාකෑම නිසා එළවලු මිල ඉහළ යාම දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාව මුහුණ දුන් ගැටලුවක්. මිල ඉහළ යාමේ අපහසුතාව පාරිභෝගිකයන් මත පැටවෙද්දී එහි වාසිය ගොවි ප්‍රජාවට හෝ වෙළඳාට හිමි වූයේත් නැහැ. එම සියලු වාසිය ලබා ගත්තේ ගොවියාත් පාරිභෝගිකයාත් සූරාකන අතරමැදියන්. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. නාරහේන් පිට ආර්ථික මධ්‍යස්ථානයේදී අද මෙම විශේෂ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ ඒ අනුවයි. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිබිම් වලින් එළවලු මිලදීගෙන ඍජුවම ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන් තලවි කරනවා. ඒ සඳහා අය කරන්නේ ප්‍රවාහනිකා ස්තූපමයි. එම එළවලු සිල්ලර නම් කිලෝවකින් රුපියල් 20කුත් තුග දෙලඳාමේදී කිලෝවකින් රුපියල් 10ක් ලෙසට ලාභයක් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතුයි. අතරමැදිය නැතුව ගෙලින්ම ගොවියගෙන් දලාලලට නෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මතරු කියන ගානට අපිට කරන්න පුළුවන්. වැඩේ හොඳයි කියලා අපේ ඉන්න ඔක්කොම වෙළඳ මාතෘන් කිවි අරගෙන තියෙනවා. මේ වැඩේ සාර්ථකයි කියලා අපි පේනවා. කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ මෙම ක්‍රමවේදය ඉදිරියේදී දෙවෙනිපුර ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරන බවයි. ඊයේ දවසේ ගත්තොත් නාරයන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොන්චි කිලෝ එකක් රුපියල් 180කට විකුණලා තියෙන්නේ. නෝ අපි අද රුපියල් 140කට පියද බොන්චි කිලෝ එකක් කොන්න. ඒ කියන්නේ ඊයට වැඩිය රුපියල් 40ක් අඩු. කැරට් 180ට අපි විකුණලා තියෙන්නේ. අපි අද දින 140 රුපියල් 40ක් අඩු. අපි අනිකුත් ආර්ථික මධ්‍යස්ථානවල ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. සියලුම එළවලු වල මිල රුපියට වැඩිය 40ක් 50ක් අද අපි අඩු කරලා තියෙනවා. ඔබ නැවතත් අද දරන සමගින් දැන් තවත් පුවත් කීපයක්. මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක බිලිඳු දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ මාතලේ උකුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. අදාළ පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ප්‍රචාරක පට ප්‍රචාරය කරමින් මෙම ජාවාරම සිදු කර තිබුණා. මෙම මව්වරුන් එක්තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ. වෙනත් රටවල නම් මෙවැනි ජාවාරම් හඳුන්වන්නේ බේබි ෆාම් කියලා. මේ ආකාරයට කුඩා දරුවන් විකිණීම මේ සිද්ධියේදී සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12 සොයා ගැනීමට හැකියාව ලැබුණා. මනුසත් දෙරණ සහ රේන්කෝ ආයතනයේක්ව බස්නාහිර පළාතේ කොවිඩ් අවදානම් ප්‍රවේශවල මාතෘ සායනවල ගැබිනි මව්වරුන්ට වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දැත්සේදී මේ පහසුකම් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් අද ආරම්භ කළා. ඒ සඳහා බෙදා හැරෙන උපකරණ රේන්කෝ ආයතනයේ විසින් දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මනුසත් දෙරණට ඊයේ බාර දුන්නා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂිකව ක්‍රියාත්මක කරන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.